ඉස්සර කාලේ කියන්නේ අනාදී හිටපු සත්තු නෙවෙයි දැන් ඉන්නේනේ සතුන් වෙනස් වුණා පරිණාමයත් එක්ක විවිධ විදිහට වෙනස් වීම වලට ලක් වුණා දැන් මැමත් වගේ සතෙක් දැන් නැහැනේ හැබැයි ඒ විදිහේ වෙනත් සතෙකු ඉන්නවා අපිට අලියා ඇතා ඒ විදිහට හැබැයි සමහර සතුන් සම්පූර්ණයෙන්ම වඳ වුණා දැන් හෙජ්හොග්ස්ලා එහෙම නැත්නම් ඉත්තැව වර්ගයක් හෙජ්හොග්ස්ලා කියන්නේ ඒසුගේ ඉඳලම මේ වෙනකම්ම එකම විදිහට වෙනසක් නැතුව පැවතෙන සත්තු වර්ගයක් කියලා කියනවා. ඒ පැවැත්මේ රහස කුමක්ද කියලා හොයලා බැලුවහම මේ අධික සීතලෙන් මේ මිහිතලය වෙලාගෙන තිබුණු කාලෙක මේ ඉත්තව කොච්චර කූරු ඇනිලා අනිත් කෙනා නිසා කරදරයක් කිරිහැරයක් අත් වුණත් මේ රුධිරයේ ගලද්දි පවා එකට එකතු වෙලා හිටියලු සීතලෙන් ගැලවෙන්න. ඒ නිසා මේ ශීත යුගයේ ඉවරුණයින් පස්සෙත් हेजहॉग्स लट मे इत्याव वर्गेट पावती नैक्यूना तवत् मे रहस्य तमय एक मुतुकम एक मुतु नति तेन किसीवाक निर्माण वे नह द मे कियन किरिल्यान अनादि इंदंगिटे किरिल्यान द मंद हबै द मे अपि दकिने किरिल्यान नंग ए एक मुतुकम पिलिबंद साक्ष्याक अपिट केन कट्टिया किरिल्यो पास्तरे किन्नो मे कथावट මේ කිරිල්ලියෝ පස්සෙන වටාගෙතුණු ජීවිත තියෙනවා මේ වටාගෙතුණු කතන්දර තියෙනවා මේ ඔක්කොම එකට ගත්තාම හරිම ලස්සන විදිහට කිරිල්ලියෝ දිගහැරනවා සතිය දවස් පහේ හවස 6:55ට ඉතින් චීන රටෙන් අපිට ලැබුණු ලස්සන දායාදයක් කිරිල්ලියෝ කියන්නේ චීනේ නිර්මාණයක් තවත් පරිවර්තන රාශියකට ලක් වුණා විවිධ රටවල් තමන්ට අවශ්‍ය විදිහට මේක වෙනස් කරගෙන හඳ කවලා ඒ ඇටත් ඒ රටවල් වල ඇටත් මේ අත්දැකීම විඳින්න ඉඩ සැලසුවා. අපිත් එහෙමයිනේ. අපිත් ඒ අවස්ථාව ඔබට ආදරෙන් ගෙන එනවා. හවස 6:55 විදිහ අද දකින්න පුළුවන්. අද දකින රූප රාමු අතරේ මේ දෙවලුත් බලන්න. එය කැපවීම තියෙන කතන්දරයේ තුල විතරක් නෙවෙයි මේ කතාව දෙබස් කවලා අපි අතරට එනකොටත් ඒ කැපවීමේ ප්‍රතිඵල අපිට දකින්නට පුළුවන්. නිපෙයුම් මෙහෙයුම අනුර ධර්මසේන මහත්මයා විසින් සිදු කරන්නේ ඒ වගේම මීට සම්බන්ධ සියලු ශිල්පීන් ශිල්පිනියන් තමන්ගේ ක්ෂේත්‍රය තුල ප්‍රවීණයන් එයයි බොහොම මහන්සියෙන් උපයාගත් ධනය තමයි මේ නිර්මාණය කියලා කියන්නේ. ඉතින් ওই නිර්මාණය දකින්න බලන්න ඔබට අවස්ථාව තියෙන බව මතක් කරමින් තවත් පුංචි දැනුම් දීමක් තියෙනවා කරන්න. මොනරාගල දිස්ත්‍රික්කයේ ස්වශක්තියෙන් නැගී සිටින කාන්තාවන්ට නුගසෙවන වැඩසටහන හරහා ඉතාම ලස්සන වටිනා අවස්ථාවක් උදා කර දෙන්න බලාපොරොත්තු වෙනවා මොනරාගල දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායකයෙක් නම් ඔබ මේ අවස්ථාව ඔබට බවත් අපි ආදරයෙන් මතක් කරනවා කුඩා ව්‍යාපාර ව්‍යවසායකත් කම් නිර්මාණ රූපලාවන්‍ය හා අනෙකුත් ස්වයං රැකියාවල නියුක්ත කාන්තාවක් වෙන ඔබට නුගසෙවන වැඩසටහන හා සම්බන්ධ විය හැකි බව තමයි අපි බොහොම ආදරෙන් මතක් කරන්නේ. ඉතින් ආයුධම්පත එවන්න ඕනේ ලිපිනේ අපි මතක් කරන්නද? නුගසෙවන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7 හරි ලේසි මතක තියාගන්න. නුගසෙවන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. පාරමී කියපු විස්තර මදී කියලා හිතන කෙනෙක්ට මෙන්න මේ දුරකථන අංකයත් ලබා දෙනවා විස්තර අහලා දැනගන්න පුළුවන්. 01125510057 හොඳයි ගොඩක් වෙලා හිටියා මෙතන මගේ කතා අහගෙන නේද දිලුෂි කොහොමද ඉති? නැයිනි දිලුෂි දසනායක කියනවා හොඳයි කියලා. ඇය අත්කම් නිර්මාණ වගේම තිරරෙදි නිර්මාණ කලාව ප්‍රගුණ කරපු කෙනෙක්. අදත් ඔන්න තිරරෙද්දක් ලස්සනට හැඩ කරගෙන ඇවිල්ලා තියෙනවා අපිට පෙන්වන්න. එහෙමනේ? ඔව්. දැන් මම කතා කළා ඇති. ඊටු ටික බාර දෙන්නේ ඔබට. අද අපි තිරරෙදි. එකක් තමයි මේක අපි හඳුනනවා ලූප් කර්ටන් කියලා. ලූප් කර්ටන්. ආ ඒ කියන්නේ පටිසහිත තිරරෙදි. බලන්නකෝ. දැන් මේකද අපි කියලා දෙන්නේ? ඔව්. එතකොට දැන් මෙතන මම අපි දැන් වෙනදට සාමාන්‍ය පෙල්මට් එක වෙනම පසුපස තිරරෙද්ද හෝ ප්‍රධාන තිරරෙද්ද වෙන වෙනමනේ. මේකේ ලූප් කර්ටන් එකත් එක්ක අපි aran තියනවා පෙල්මට් එකයි ප්‍රධාන තිරරෙද්දයි දෙකම එකට. එකෙන් මේක එච්චර අමාරු වෙන එකක් නැහැ නේ හරි අපිට කළා පෙන්නු එතකොට දැන් මෙතනත් අපිට රෙදි ගණනය කිරීමක් කරන්න ඕනිනේ රෙදි ගණනය කරනකොට ජනෙල්ලේ පළල ගත්තාම අපි දැන් ලොකු රැලි ප්‍රමාණයක් ඕක එකතු වෙන්නේ නැහැ ඒ නිසා අපිට පුළුවන් ජනෙල්ලේ පළල ගත්තාම සාමාන්‍ය ජනෙල් පළල වගේ කමාරක් නැත්නම් සාමාන්‍යයෙන් අපි ගත්ත පළලෙන් තුනෙන් එකක් විතර එකතු කරලා පළල ගණනය කරන්න උස කියන කේදී දැන් අපේ උඩ ලූප් එකක් දානවනේ ඒතර ලූප් එකේ උස අපිට අඩු වෙන්න ඕන එතන ලූප් එකේ උස අඩු කරලා තමයි උස ගණනය කරගන්න ඕනේ මැහුම් වාසි අපි වෙන්ද වගේම එකතු කරන්න ඕනේ උසර මැහුම් වාසි 10 පළලට මැහුම් වාසි අඟල් 4
හරිම පටන් ගමු. එහෙම ගත්තට පස්සේ අපි වෙනද විදිහටම දැන් මේකේ උඩින් ලූප් එකක් යන නිසා දෙපත වාටිය සහ පහත වාටිය හදා ගන්න ඕන. දෙපස වාටිය වෙනසක් වෙන්නේ නැහැ. අපි අඟලක් නවලා නැවත අඟලක් නවන්න ඕන. මෙතනින්. හරි. ඒතර අපි අනිත් පැත්තේ වාටියත් ඒ වගේම නිමින්ද ගත්තේ. ඔව්. ඒතර මෙතනත් ඒ විදිහටම අරගෙන පහත වාටිය සඳහා අපි මුලින් භාවිත කළා සාමාන්‍ය අඟල් 4ක් නවලා නැවත අඟල් 4ක් කියලා. එතන මෙතෙන්දිත් අපි භාවිතා කරන්නේ ඒ විදියමයි. පහත වාටිය අපිට අඟල් 4ක් නවලේ වෙලා නැවත අඟල් 4ක් නවා ගන්න පුළුවන්. ඒතර දෙපැත්ත වාටියයි පහත වාටියයි අපි ඉස්සෙල්ලා මහ ගන්න ඕන. ඒතර මෙතනින් වාටිය අපි එනම් අඟල් 4යි ආය අඟල් 4යි. මෙතනින් හරහට මෙහෙන්න ඕන. ඒතර එහෙම මහගත්ත කොටසක් මේක අපි එනවා. पहात वाटी तीन अपने सामान्य अंगल हतराई हतराई मेतन वाटी अंगल का वाटी अनेक पैता था मैं तेरे में पैता है वो तो मैं वाटी में हाल अकेला हूँ तेरे पे पेन वाले मैं और आप क्या पो अंगल हतरे प्रमाणे ओ प्रमाणे वाटी ඊළඟට දැන් අපි ලූප් කරන් තියෙනවනේ අපිට ලූප් ක්‍රම භාවිතා කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා හැඩතල කපා ගන්න පුළුවන් ලූප් සඳහා අපිට සාමාන්‍ය ලූප් එකේ පළල භාවිතා කරන්න පුළුවන් අඟල් 8 9 10 උස භාවිතා කරන්න පුළුවන් ඒ අඟල් 8 9 10 අපිට අවශ්‍ය නැ වැඩි කර ගන්න පුළුවන් ඒතර මේ වගේ පොඩි කොටසක් නේ අපිට එන්නේ අපි අඟල් 8ක් පළල ගත්තනම් උසත් අපිට අඟල් 8ක් හෝ 9ක් භාවිතා කරලා අපි මේ ලූප් එක දෙකට නවන්න ඕන දෙකර නවලා මෙතනින් අඟල් භාගයකට මහන්න ඕන. ඒතර මේ ලූප් එක අපිට අනිත් පැත්තට පෙරලන්න පුළුවන් නේ මෙතනින්. ඔව්. ඒතර එහෙම හදාගත්ත කොටසක් තමයි මේ තියෙන්නේ. අපි මහුවට පස්සේ මෝට්ටුව ගන්නවනේ ලූප් එකේ මැදට. මේ විදියට. ඒතර ලූප් එකේ මැදට අපි මෝට්ටුව ගත්තට පස්සේ දැන් මෙහෙම අපිට දැම්මොත් මේක අපිට ශක්තිමත් මදි. රෙදි කොටස පමණයි. ඒ නිසා මේකට අපි ස්ටිප් එකක් දාන්න ඕන. අපි ස්ටිප් එකක් දාලා තියනවාද? ඔව්. මේ තියෙන ස්ටිප් එක දැන් මේ ස්ටිප් එක දැන් අපිට මේකේ ප්‍රමාණය මේ ලූප් එකේ ප්‍රමාණයට වඩා සාමාන්‍යයෙන් අපි ගත්තොත් සෙන්ටිමීටරයක් දෙකක් වගේ වෙන අඩු වෙන මේ ලූප් එකේට ස්ටිප් එක කපලා අපි ලූප් එක පාස් කරගන්න ඇතුළට. එහෙම දාගත්තට පස්සේ අපිට එන්නේ මේ විදියට. අතර මෝට්ටුව මෙතන මැද මෙතන ඇතුළට අපි ස්ටිප් එක දාලා තියෙනවා. මේ විදියටම ලූප් එක භාවිතා කරන්න පුළුවන්. අතර අපිට එන්නේ හතර ස්ලූප් එක. එහෙම නැතුව අපිට පුළුවන් මොකක්ද එකයි එකක් වගේ තියෙන්නේ. ඔව්. එතකොට මෙතන අපි අරගෙන තියෙන්නේ ත්‍රිකෝණ හැඩයටනේ. ඒකනේ. එතකොට එහෙම ගත්තොත් අපි මේ ලූප් එක මෙතන ස්ටිප් එක මුලින් කපන්න ඕනේ ත්‍රිකෝණ හැඩයට. මෙතන කපා ගත්තට පස්සේ ඔන්න ඔහොම. තමයි රෙද්ද උඩින් තියලා ඒක මහන්න. මේක දැන් අපි මෙතනින් කැපෙන්න ඕනේ. කැපුණාට පස්සේ අපි එකක් තමයි අපිට පුළුවන් ලූප් එක සාමාන්‍යයෙන් මේක ටයි එකක් හැඩේමනේ තියෙන්නේ. ඔව්. ඒ හැඩේට මහලා මේතනින් මේ ස්ටිප් එක මේ ඇතුලට දාන්නත් පුළුවන්. නැත්නම් මෙහිම කපලා ස්ටිප් එක අපි ඇතුලට කරලා මෙන්න මෙතන. මෙතනනේ අපිට නැවෙන්න ඕන. මේ දෙපැත්ත නම. ඔව්. දැන් මෙහිම ගත්තොත් අපිට මැෂින් එකේ මහන්න බැහැ. ඇයි? අපිට මේ පැත්තේ මෙහෙම පේනවා. ආ ඒ නිසානේ. ඒ නිසා මෙහෙම ගත්තොත් අපි මෙතන මහන්න වෙන්නේ අතේ. අතේ. ඒතර මේ තියෙන අපි මේ විදිහට හදාගත් එකක්නේ. මෙතන මෙහෙන්න ඕනි. වෙන්නම. හැම එකම හදාගෙන මෙල තියෙන්නේ නේ. මෙතන මෙහෙන්න ඕනි අතේ එතකොට. ඊට තියෙන. ඒතර දැන් මේ මම ගත්තේ හතරස් එකක් සහ මෙතන අපි අර V හැඩයටනේ අපිට ඕවල් හැඩයට කපන්න පුළුවන්. අපිට පයිපින් කරන්න පුළුවන්. ඒතර අපි ත්‍රිරේදී වර්ණේ නැතුව මෙතන වෙනම කල එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. ඒතර කැමැති හැඩතලද මෙහෙම හැඩයක් ගත්තොත් අපි ලූප් එක තියන්න ඕනි. ත්‍රිරේදී ගත්තාම ත්‍රිරේදී හොඳ පිටි. ලූප් කොටස් ඔක්කොම අපි තියන්නේ මෙතන හොඳ පිටි. දැන් හතරස් ලූප් එකක් ගත්තනම් අපි ලූප් එක දෙකර නවන්න ඕන. දැන් මේක අපි හැඩතලය මුකුත් කපලා නැහෙනේ. ඒතර ලූප් එක දෙකරන වල අපිට එකක් තමයි ත්‍රිරේදී මෙතන අයිනින් තියන්න පුළුවන්. නැත්නම් අඟල් දෙකක් එකමාරක් අයිනින් අතෑරලා තියන්න පුළුවන්. ඒතර ඔහොම තියන්න. එහෙම තිබ්බට පස්සේ අපි දැන් තව ලූප් එකක් මෙහෙම තිබ්බනම්
මේ දෙක අතර පරතරයක් අපිට එනවනේ කොච්චර විතරයිද සාමාන්‍යයෙන් පරතරය අඟල් 3 හමාරක් 4 හමාරක් 4 වෙන්න ඕනි ඒතර මේ දාන ලූප් අපේ තිරෙද්දේ පළල ගත්තාම දාන ලූප් ප්‍රමාණය අපි තීරණය කළාම ඉතුරු ප්‍රමාණය මේ අතරමැදට බෙදින්න ඕන ඔව් එහෙම බෙදලා කරන්න ඕන නැත්නම් එක පැත්තක් අඩු වෙලා ඒක අසමමිතික බවක් ඇති වෙයි ඔව් හරි අපි දැන් සැහෙන කියලා දන්නනේ ඔව් වෙනවා මේක මේ තියෙන එතකොට අපි අර වී හැඩේට හදාගත්ත ආ දැන් මෙච්චර වෙලා කිව්වේ නේ ඔව් වී හැඩේ එතකොට මේක අපි භාවිතා කරලා තියෙන්නේ ලූප් කට් එකක්මයි නමුත් අමුරෙද්දට එතන අමුරෙද්ද ගත්තහම අපි පේන්ට් එකක් භාවිතා කරලා තියෙනවා මෙන්න මෙතන අපි අදට කැමති හැඩතල භාවිතා කරනවා මේකත් පේන්ට් එකක් දැන් සාමාන්‍යයෙන් ඔය මුළු තැන්ගේ ලස්සන කරගන්න උනත් මේ වගේ එකක් යොදා ගන්න පුළුවන් නේ දැන් එහෙමත් පුළුවන් දැන් පේන්ට් එකක් දැන් අපි මේ වගේ කර්ටන් එකක් භාවිතා කරන්න පුළුවන් ඔව් කර්ටන් එකක් ඔව් එහෙම ගත්ත හැකි එතකොට දැන් අපිට ලූප් කර්ටන් කියන එක භාවිතා කරන්න පුළුවන් මුළු තැන්ගෙට සහ අපිට වියදම අඩුවෙන් කරන්න පුළුවන් එතකොට ලොකු වියදමක් අපිට යන්නේ නැහැ අපේ නිර්මාණ හැකියාවත් එක්ක තමයි ඒක හදාගන්න ඕනේ සාමාන්‍යයෙන් මේ ලූප් කර්ටන් එකක් හදාගෙන නිර්මාණය කරන ගැළපෙන රෙදි වර්ගත් ඔය එකම කතා කරමු. ඔව් අපිට ඕනම රෙදි වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. දැන් අමු රෙදි වර්ගය භාවිතා කරනවා නම් අපිට දැන් සාමාන්‍යයෙන් සාලකයකට කාමරයකට ඕනම ස්ථානට භාවිතා කරත හැකි. ඒ අරුණාම කර්ටන් සඳහා ඕනම රෙදි වර්ගයක් භාවිතා කරන්න පුළුවන් අපිට. දැන් මේකේ ලූප් කර්ටන් එකේ තියෙන විශේෂත්වය අපි පළවෙනියටම පෙන්නපු එකේ මලකුත් අල්ලලා තියෙනවා. වගේම මේ ලූප් එක දැන් අපි අර හතරස් ලූප් එක තමයි අපි අරන් තියෙන්නේ. මලට යටින් අපි මෙතන දාලා තියෙනවා තවත් ලූප් එකක්. ඒකට තමයි අපි මලක් අල්ලලා තියෙන්නේ. එතද මේ වගේ අපර ඩිසයින් එකද අපි මෙහෙම ඩිසයින් ගොඩක් කරනකොට අපිට භාවිත කරන්න පුළුවන් පොඩි ළමයිගේ කාමර සඳහා. එතන කුඩා ළමුන්ගේ ඇහැටෙන ප්‍රමාණය වැඩිනේ. එතන එහෙම නිර්මාණය කරගන්න පුළුවන්. හොඳයි අපි කෙටි වෙලාවක් ඇතුළත බොහෝ දේ කතා කරා. අපි දුරකථන අංකය මතක් කරනවා. ඒ මතක් කරන්නේ කිසියම් කෙනෙක්ට මේ තිරරදි නිර්මාණය කරන ගැන යමක් දැනගන්න ඕන නම් දිලෝෂි ලෑස්ස නිසා ඒ දේවල් දැනුවත් කරන්න. ඔව්. 071 38 62 844. හොඳයි. එමනම් ඉතින් මේ විශේෂාංගෙනුත් සමු ගන්නවා. බ්‍රහස්පතින්දා නුගසෙවෙන තවත් එක් විශේෂාංගයක් ඔබ හමුවට ගේන්න මනෝජ් සූදානම්ින් ඉන්නේ. රැඳෙන්න අපිත් එක්ක කොහොමද?